කරාබුනැටික් විශේෂිත ගුණමගින් ඔයාව කෙට්ටු කරන කරාබුනැටි වතුර එක සාධන විදිහ දැන් බලමුූ. කරාබුනැටි දෙකේ ගුණය සහ බලය පුදුමාකාරයි. කරාබුනෙටි කියන්නේ කරද මුගු වගේම අපේ කුස්සිිය තියෙන විශේෂ කළබඩුවක්. ාල තරුණ කවුරුද්දන්නවා මේ කරාබුනැටි හැබැයි එහි ගුණේ ගැන උබ නොදන්නාකරුණු ටිකක් අද දැනගන්න පුළුවන්. අපේ පුරාණ අයුරුවේදේ තියෙන රහස් බොහෝ වෙලාවට අපි තවමත් දන්නේ නැහැ. මොකද දැන් මේ තියෙන ජීවන රටාවත් සමඟ ඒවා හැකි පමණකුතු කර ගැනීමයි අපි සෑමවිටම කළයුත්තේ. අවශ්‍ය ද්‍රව්‍ය කරාබුනෙටි වතුරක සාදා ගැනීම සඳහා ක් පුද්ගලයෙකුට කරාබුනැටි දෙකක් සෑහෙනවා. වතුර වීදුරු එකක් සෑහෙනවා. කරබුනැටිවල මැංගනීස්, විටමින් K, විටමින් C, කැල්සිියම්, මැගනීසියම් බහුලව තියෙනවා. ලෝකයේ සියලුම රටවල් පාහේ මේ වන විට අත්භහෙත් ලෙස මෙස භාවිකදරවයන් සාරගුණ අත්හදාබලන කාලයක් තමයි මේ. ක්ලෝවෝට එක හෙවත් කරාබුනෙටි වතුර සාදාගන්නා ආකාරය දැන් බලමු. පළමුුව පිරිසිදු වතුර වීදුරු එකක් ගෙන එයට තලාගත් කරාබුනෙටි දෙක දමන්න අවශ්‍යයි. මේ අඩුම රාත්‍රී හතට අටට කළ යුතුයි. මොකද පැයදහයක් අවම හොඳින් පැගින්න හරිනා අවශ්‍යයි. එක් පුද්ගලයකුට කරාබුනටි දෙකක් අවශ්‍යවනතර ම මෙතනෙදි පුද්ගලයන් දෙදෙනෙකු සඳහා කරාබුනැටි හතරක් ගන්නවා. මෙන්න මේ විදියට කරාබුනැටි හතර මම වංගිටියට දමාගෙන හොඳින් තලාගන්නවා ඒක අන්නේෙ කුඩුවෙන විදිටම හොඳින් ඔබ තලාගත යුතුයි. ඊට පසුව මේ කරාබුනැටිටික අපිඒ වීදුරුවට දමාගැනීම අවශ්‍ය වනවා. මේ ලෝවෝට එක හිස්බඩබීම වැදගත්වන්නේ නැහැ. හැබැයි හැකි පමණ උදයේදීම බීම වැදගත්වෙනවා. මේක බොන්න කලින් කියන්න අවශ්‍යයි ඔයා ප්‍රගනට් කෙනෙක් නම් ඔයා කිරිදෙනමාවක් නං හැබැයි පොඩියායටත් මේක බොන්න එපා. ඒ වගේම තමයි කරබනැටි දෙකට වඩා ගන්නත් එපා. දිනපතා බොන්නත් එපා. සතියට දෙවතාවක් හෝ සතියට වතාවක් ඔබ පළමුුවෙන් මේය කළ යුතුයි. ඉතින්, මේ ීඩියෝ එක අවසාන වන තෙක් නරබන්න. අවසානයේදී පැෑ දහයිකට පසු මේ කරාබනිටි වතුරේක දිස්වෙනවිදිය මමෝගොල්ලොන්ට පෙන්න්නෙනවා. ඉතින් මෙවැනි සත්කාර කිරීම මගින් යාගේ ශරීරය කෙට්ටුවෙනවා. විතරක්ම නිමෙයි ශරීරයේ ඔබ නොහිතනා තරමට ඔයව නීරෝගී කරනවා. විවිදධ පිළිකාතත්ත්වයන් මගහරිනවා. දියවැඩියාවට වගේම ශරීරයේ ආහාර ජීරණ පද්ධතියත් මනාක්‍රියාකාරිත්වයට ඉතාමත් හොඳයි මේ කරාබනටි වතුරේක. ඉතින් සමහරයට, සමහර පලතුරුවලට වගේම සමහර ද්‍රව්‍යන් වලටත් ඇලජික් වෙනවා. එහෙම අයත් මේ කරාබනැටි වතුරේක බොන්න එපා. සමහරය කරාබනැටි දෙකක් හපලා කනවා. පුරුද්ධකට වගේත් කරනවා. ඒක හුඟාක් හොඳයි. නමුත් සමහර එහෙම හපනකොට ඉගොලොන්ගේ දත් කහපාට වෙනවා. ඉතින් සමහරගේ දත් අව පැහැගැන්වෙනවා. ඉතින් එහෙම විටදී ඔගොල්ලෝ මේ කරාබනැටි වතුරේක බොන එක හුඟාක් ගුණදා අයකයි. නමුත් ඉඳල හිටල හරි කරබුනෙක්්ටක් හපන්න පුරුදු වන්න. දැන් මේ විදියට තලාගත් කරාබුනටි හතර මම මේ වීදුරුවට දමාගන්නවා. ඉතින් මේ වතුරෙක තමයි ඔගොල්ලෝ අවම පැෑදහයත් දොළහත් අතර තබාගත යොත්තේ. ඊට පස්සේ පැෑදහයකට පස්සේ ඔගොල්ලුන්ට බලන්න පුළුව මෙහි පාට ලාකාපාටට හැරිලා තියෙනවා. එන්නේ වතුරෙක තමයි අපි බොන්න ඕනේ උදේදී. නමුත් මේ හිස්බඩබීම වැදගත්වන්නේ නැහැ. මේ කරාබුනැටි වතුරෙක වගේම තමයි ආයුරේදේදී අපි පාවිච්චි කරනවා කරාබනෙට තෙලුත්. කරාභුෂාකයේ පොහොට්ටුවලට තමයි අපි මේ කරාබුනැටි කියලා කියන්නේ. ඉතින් මේ කරාබුනැටිවල දත්සහ වීදුරුමස් සාරක්ෂා කරන ප්‍රබල අෞෂ දෙයක්ද වනවා. මේ ඔබ දකින්නේ පැයි දහයිකට පසු කරබුනැටිවතුරේක දිස්වෙන ආකාරයයි. රාත්‍රියයේ දත්මැදීමට පසුව කරබුනැටි එකක් හැපීම මගින් වීදුරුමස් රෝගවලින් ආරක්ෂා කරනවා. ඉතින් හැකි පමණ අපි එවැනි දේවල් කළ යුතුවෙයි. ආහාරජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීමටත් මේ කරාබනෙටි වතුරේක උදව් කරනවා. ඒ වගේම තමයි පෙනහළු පිළිකා මුල් අවස්ථාවේ දීම විනාශ කිරීමේ ගුණය මේ කරාබනෙටි වතුරයකෙන් හොඳින් සිදුකරනවා. මෙහිතියෙන ප්‍රතියෝක්සිකාරක ගුණේ මගින් මේ සියල්ල සිදුකරන. අතර මනුෂ්‍ය ශරීරය ආරක්‍ෂා කරනවා. ඒ වගේම තමයි දියවදිියාවටත් මෙන්ම ඔස්ටියෝපොරෝසිස් ජානවිකෘතිතා ඇතිකිරීමත් නැති කරනවා. ඉතින් මෙවැනි ගුණ දෙන මේ කරාබු නැටිවතුරෙක උබත් අනිවාරෙන්ම හදලා බොන්න. අනිවාරෙන්ම අපයොක්කමෙන්් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා තවම අපුව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න ඉතින් මේ වීඩියෝ එකට කැමතේ කියලා හිතනවනම් අනිවාරයෙන්ම ලයික් එකක් දාන්න. මේ තියෙන්නේ ඒ වතුරෙක මමදැන් මේක බොන්නයි යන්නේ. ඔබට සුබදවසක්.